මායිතාමත් සතුටු වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ පවත්වන පරිසර සමුළුව සඳහා ඔබත් සමග එක්වන්න ලැබීම පිළිබඳව විශේෂයෙන්ම පසුගිය මාස කිහිපය තුළ බස්නාහිර පළාත ප්‍රමුඛව රටේ ප්‍රදේශ ගණනාවක ඇති වූ ඩෙංගු මදුරු වදුර කැලිකසල ප්‍රශ්නය ඒ වගේම වෙනත් රෝග තත්ත්වයන් වර්ධනය වීම පාරිසරික සංරක්ෂණය පිළිබඳව ගැටලු මේ කරුණු පදනම් කරගෙන අප තීරණය කළා හදිසියෙම මේ පරිසර සමුළු පැවැත්වීම සම්බන්ධයෙන් පරිසර සංරක්ෂණය වගේම සෞඛ්‍ය අධ්‍යාපන සහ අනිකු ශේත්‍ර සම්බන්ධයෙන්ද මේ වැඩසටහනේදී අපි ඔබේ දැනුම අලුත් කිරීමටයි ඒ වගේම ඔබ සතුව තිබෙන දැනුම නැවත සිහියට ගැනීමටයි මේ වැඩසටහනත් සමග ඔබ හා අපි එක්වන්නේ. පසුගිය සතියේ අපි මේ සමුළුව කොළඹ පවත්වනු ලැබුවා. ඒ වගේම ඔබට මේ සඳහා ආරාධනා හදිසියම වගේ ලැබෙන්නට ඇති. සමහර අයට ඊයේ සමහර අයට පෙරේදා ඒ විදිහේ දැනුම් දීම ලැබෙන්නට ඇති. ඒට හේතුව මෙය කලින් සති ගන්නකට පෙර තීරණය කරගත් වැඩසටහනක් නොවේ. රටක් තුල සමාජයක් තුල මිනිසුන් තුල ඇතිවන්නා වූ විවිධ ප්‍රශ්න සහ ගැටලු වලදී රජයක් වගේම රටේ ජනතාවට ඊට සම්බන්ධ වී සිටින සියලු දෙනාට යම් යම් හදිසි තීන්දුව తీරන ගන්න සිදු වෙනවා. ඒ අනුව තමයි අපි මේ වැඩසටහන හදිසි කඩිනම් එසේ වුවත් විධිමත් සහ සැලසුම් ගත වැඩසටහනක් බවට පත් කළේ. ඒ නිසා මැති ඇමතිවරු ප්‍රධාන විශේෂයෙන්ම වන්දනීය පූජනීය මහා සංඝරත්නය අපේ අනිකුත් පූජකතුමන්ලා ඇතුළු මේ පැමිණ සිටින ඔබ සෑම කෙනෙකුටම දුන් හදිසි පණිවිඩයක් මත මේ පරිසර සමුළුව සාර්ථක කිරීම සඳහා ඔබේ පැමිණීමෙන් වගේම ඔබේ දායකත්වයෙන් සහ ක්‍රියාකාරීත්වයෙන් ඔබ ගන්නා වෙහෙස මහන්ස උත්සාහයට රජයේ වෙනුවෙන් ඔබ සෑම කෙනෙකුටම මගේ ස්තුතිය පිරිනමනවා වගේම මගේ ගෞරවය ඔබ සෑම කෙනෙකුටම උදකරනවා. ඔබ සෑම කෙනෙක්ම මේ රටේ රාජ්‍ය සේවයේ විවිධ ශේෂ්ත්‍රවල ආයතන ප්‍රධානීන් කාර්යාල තුල ශේෂ්ත්‍රයේ තුල වඩා සමීප වූ මහජන සම්බන්ධතාවයක් සමග තමාගේ සේවාවන් පිළිබඳව ඉහළම කැපකිරීමක් කරන පිරිසක් ඔබ. ඒ ඉහළම කැපකිරීම සමග යම් යම් හදිසි තත්ත්වයන් රට තුළ ඇති වූ විට ජනතාවගේ අයහපත සඳහා ඇතිවන තත්ත්වයන් එයිදී අපි රජයක් විදිහටත් රාජ්‍ය නිලධාරීන් විදිහටත් දේශපාලකයන් විදිහටත් අපි සෑමෙක වූ සාමූහිකත්වයේ තුළ අපේ වගකීම් රට සහ මාජනය වෙනුවෙන් ඉටු කළ යුතු වෙනවා. අපිට පාරිසරික ප්‍රශ්නයක් පිළිබඳව විවිධ සමාජ තත්ත්වයන් සහ ගැටලු පිළිබඳව ඇතිවන ප්‍රශ්න සාකච්ඡා කිරීමේදී ඇතැම් වෙලාවට ඇතැම් විට අදහස් කරනවා මේ ප්‍රශ්න තිබෙන්නේ අපිට විතරයි කියලා ඉතින්. නමුත් අද දවස ගත්තොත් ඔබ අන්තර්ජාලයේ දෙසට ගොස් බැලුවොත් අපේ අසල්වැසි මිත්‍ර රාජ්‍යයක් වූ ඉන්දියාවේ කාලගුණික සහ දේශගුණික තත්ත්වය අද දකුණු ඉන්දියාවේ කෝටි ගණනක් බීමට ජලය පිළිබඳව ප්‍රශ්නයට මුහුණ දීලා තිබෙනවා. මේ කලාපය තුල තිබෙන අසල්වැසි රාජ්‍යයන්හි කාලගුණික සහ දේශගුණික තත්ත්වයන් සොයා බැලුවොත් අපි වගේ මේ රටවල් මේ ප්‍රශ්න වලට මුහුණ දීලා තිබෙනවා. අද දවස ඊයේ දවස ගත්තොත් ඔබ දන්නවා අපේ රටේ එක් පැත්තක ගම් වතුර සමග බරපතල ආපදා තත්ත්වයන්. ඒ වගේම අපේ රටේ
අද දවසේ තවත් පැත්තක බීමට ජලය නැතුව වගාවන් කරන්න කෘෂිකර්මයට ජලය නැතුව දැඩි නියඟ තත්වය. මේ තත්වයේ තමයි ලෝකේ රටවල් ගණනාවක අද ඇති වෙලා තිබෙන තත්වයන්. ඒ වගේම හදිසි ඇති වෙන නොයෙකුත් අයහපත් දේ අනතුරු. ඔබ දැක්කා පහුගිය දිනවල ලන්ඩන් නගරේ විශාල තට්ටු ගොඩනැගිල්ලක් එකසරේ ගිනි ගත්තා. ගොඩනැගිල්ල තුල විශාල පිරිසක් මිය ගියා. ඒ සතියේම ඔබ දැක්ක තවත් රටක ලැබු ගින්නක් ඇති වුණා විශාල පිරිසක් මිය ගියා. ඔබ දැක්ක පහුගිය සතියේ චීනයේ නායෑමක් සිදු වුණා. සිය ගාණක් මිය ගියා. ඔබ දැක්ක පහුගිය සතියේ පකිස්තානයේ පෙට්‍රල් බවුසරයක් පාරේ පෙරළුණා. පෙට්‍රල් ගන්න විශාල පිරිසක් ලං වෙලා පෙට්‍රල් ගත්තා. බවුසරේ එක පාට ගිනි ගත්තා පිපිරුවා. සිය ගාණකේ ජීවිත විනාශ වුණා. ඒ වගේම ඔබ දැක්කව පහුගිය සතියේ ජපාන් මුහුදේ ජපාන් සහ ඇමරිකන් ඉහළම අධි තාක්ෂණයේ යුත් නෞකා දෙකක් ගැටුණා. ජීවිත සිය ගාණක් විනාශ වුණා. මේ හදිසි අනතුරු තත්ත්වයන් ආපදාවන් අපිට පමණක් සීමා වූ දේවල් නොවේ. ඒ නිසා මෙවැනි ප්‍රශ්නවලදී අපි කෙසේද මේ ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ? ඒ අභියෝග කෙසේද අපි බාරගන්නේ? කෙසේද අභියෝගේ අපි ජයග්‍රහණය කරන්නේ? පරිසරය වගේම ස්වභාව ධර්මයා සමග අපි සෑම විටම එක් විය යුතු වෙනවා. එහෙත් ස්වභාව ධර්මයා සමග අපිට සටන් කරන්න පුළුවන් කමක් නැහැ. ස්වභාව ධර්මයා පාලනය කරන්න අපිට පුළුවන් කමක් නැහැ. ඊට අප ගැළපෙන ආකාරයට අපි සකස් විය යුතු වෙනවා. ඊට ගැළපෙන ආකාරයට අපි මුහුණ දිය යුතු වෙනවා. ඒ නිසා අපිට අද දවසේ අපේ තිබෙන ළඟම ප්‍රශ්නය, ක්ෂණික ප්‍රශ්නය, කෙටිම ප්‍රශ්නය, අපි දකින බරපතලම ප්‍රශ්නය විදිහට අපි ගත්තොත් බස්නාහිර පළාත තුල ගම්පහ දිස්ත්‍රික්කයේ තුල මූලික වශයෙන්ම ඩෙංගු මදුරුවාගේ ව්‍යාප්තිය පිළිබඳව ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. බස්නාහිර පළාතේ රෝහල් පිරී ගොස් තිබෙනා වගේම රාජ්‍ය හා රාජ්‍ය නොවන රෝහල්වල රෝගීන් ඇතුළත් කර ගැනීමට බැරි තත්ත්වයට රෝගීන්ගේ වර්ධන ව්‍යාප්තිය ඇති වෙලා තිබෙනවා. සෞඛ්‍ය ඇමතිතුමත් රාජසේන ඇමතිතුමත් අපි දෙන්න දැන් දවස් 4කට කලින් අපේ ප්‍රධාන පුල්ලේ ඇමතිතුමිය ඇතුළු ප්‍රදේශයේ ඇති ඇමතිතුරු දන්වලා ඒ වගේම ලබාගත් තොරතුරු අනුව අපි මීගම රෝහලට හදිසියේ ගියා. මීගම රෝහලේ ඩෙංගු රෝගීන්ගේ වාට්ටු දෙස බලපුවාම මමගේ ජීවිත කාලය තුල මම දැක්කේ නෑ රෝහලක එවැනි දර්ශනයක්. මම මේ වාට්ටු වල ගිය විට මගේ ඔළුවට එකපාරටම ආවේ හිතට රෝගීන්ගේ තත්ත්වය වගේම වෛද්‍යවරුන් සහේදී සේවයේදී සිටින අය මේ වාට්ටුවක් තුල කොහොමද කටයුතු කරන්න වැඩ කරන්නේ? පැය 24 කිසිම කෙනෙකුට ඉඳ ගන්න පුටුවක් තියාගන්න ඉඩක් නැහැ. බිම රෝගීන් විශාල පිරිසක්. එක ඇඳේ දෙන්නයි තුන් දෙනයි. සමහර තැන්වල රෝගී තරුණ දරුවන්ගේ මව පුටුවක වාඩි වෙලා ඉන්නවා. ඒ මව වාඩි වෙලා ඉන්න පුටුවේ මවගේ විශේෂයෙන්ම තුරුල්ලලා ලොකු දරුවෝ හිස තියාගෙන ඉන්නවා. බිම ඉඳගෙන ඉන්නවා. හිස තියෙන්නේ මවගේ කකුල් දෙක උඩ. එවැනි තත්ත්වයන් දැක විට අපි සෑම කෙනෙක්ම මේ කටයුතු රෝහල් කාර්ය මණ්ඩල වලට පමණක් පවරා දීලා පුළුවන් කමක් නැහැ. රෝහල් වල සේවය කරන වෛද්‍ය දිසා ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉහළම කැපවීමකින් විශාල දුෂ්කරතාවයන් මැද්දේ ඔවුන්ගේ සේවය ඉතාමත් උසස් ලෙස ඒ ජනතාව වෙනුවෙන් රෝගීන් වෙනුවෙන් ඉටු කරනවා. ශාස්ත්‍රය තුල කටයුතු කරන සෑම කෙනෙක්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, මහජන සෞඛ්‍ය පරීක්ෂක, පවුල් සෞඛ්‍ය නිලධාරී, සෞඛ්‍ය ශාස්ත්‍රයේ වගේම ශාස්ත්‍රයේ ඉන්න ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරී, ගැමි දිරිය සංවර්ධන නිලධාරී, සමෘද්ධි කුපනිස මේ සෑම කෙනෙක්ම ප්‍රාදේශීය ලේකම්තුමාලා ඇතුළු විශාල සේවාවක් ඉටු කරනවා. අද
අපිට තිබෙන ප්‍රශ්නවලදී කැලිකසල කළමනාකරණයත් ඩෙංගු වදුරින් ජනතාව බේරා ගැනීමේ ප්‍රශ්නේදීත් අපි දැනට කරන කාර්යයන් තව තවත් විධිමත් කිරීම කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවය අපි දකිනවා. ඒ විධිමත් කිරීමේ සහ කාර්යක්ෂම කිරීමේ ප්‍රශ්නේදී අපි කල්පනා කරන්නට ඕන මෙහිදී අපිට තිබෙන ගැටලු සහ ප්‍රශ්න මොනවාද කියන කාරණාව. ඇතැම් අය අපි අහගෙන ඉඳලා තියෙනවා මාධ්‍ය තුල කියනවා කියුබාවේ ඩෙංගු පාලනය කරන්න පුළුවන් නම් ඇයි ජනාධිපතිතුමාට ලංකාවේ මේක පාලනය කරන්න බැරි කියලා හිතනවා. ඒ වගේම සමහර රටවල් වල මේ පාලනය කළ තත්ත්වයන් පිළිබඳව කතා කරනවා. නමුත් අපි ඉතා පැහැදිලිව සඳහන් කරන්නට ඕනේ ඩෙංගු මදුරුවාගේ ව්‍යාප්තිය පිළිබඳව ප්‍රශ්නේදී අද ලෝකේ රටවල් ගණනාවක් මේ ප්‍රශ්නෙට බරපතල ලෙස මුහුණ දීලා තිබෙනවා. කියුබාවේ ඩෙංගු මදුරුවා පාලනය කරපු විදිහට අපේ රටේ ඩෙංගු මදුරුවා පාලනය කරන්න ජනතාවගේ කැමැත්ත දෙනවා නම් මම ලෑස්තියි මේ වැඩේ කරන්න. නමුත් මම දන්නවා ජනතාවගේ කැමැත්ත එවැනි දෙයකට දෙන්නේ නැහැ කියලා හිතනවා. එවැනි රටවල් වල තියෙන දේශපාලන ක්‍රමයක් අපි වැනි රටවල් වල තිබෙන දේශපාලන ක්‍රමයක් ඊට වඩා වෙනස්. කියුබාවේ ඩෙංගු මදුරු පාලනයේදී එවකටේ රජය ඩෙංගු මදුරුවා විනාශ කිරීම සඳහා වෙනම රෙජිමෙන්තුවක් හැදුවා. අපේ ත්‍රිවිධ හමුදාව එල්ටීටී ත්‍රස්තවාදීන්ට විරුද්ධව දක්ෂ ලෙස සටන් කරලා එල්ටීටීය පරාජය කළා වගේ ඩෙංගු මදුරුවා පරාජය කරන්න කියුබන් රජය වෙනම දක්ෂ හමුදාවක් හැදුවා. ඒ හමුදාවට තොරතුරක් ලැබුණාම යම්කිසි නිවසක ගෙදරක ගොඩනැගිල්ලක කාර්යාලයක ඩෙංගු මදුරුවෙක් එහෙම නැත්නම් කීටෙන් ඉන්නවා කියලා ඒ හමුදාව ගිහින් කළේ සම්පූර්ණ ඒ ආයතනයේ ඒ තිබෙන දේවල් සම්පූර්ණ විනාශ කරන එක. නඩු විභාගයක් නැතුව ගෙදර හෝ ආයතනයේ ඉන්න අය සිරබාරයට ගන්න එක. ඒ වගේ තමයි කළේ. ඉතින් මම දන්නවා මේ වැඩේ කරන්න ගියොත් අපේ රටේ අපිට ආණ්ඩු කරනවා තියා ගෙදර පාරේ ඉඳ හම් වෙන්නේ නැහැ. කියුබාව කළා වගේ ලංකාවේ ඩෙංගු මදුරු මර්ධනයට ගියොත්. ඒ වගේම අනිකුත් බොහෝ රටවල් වල ඒ විවිධ සැලසුම් සමග ඩෙංගු මදුරුවා සම්පූර්ණයෙන්ම ඉවත් කිරීම නැත්නම් නැති කිරීම මෙතෙක් කරන්න පුළුවන්කමක් ලැබිලා නැහැ. මගෙන් පෞගේ සතියේත් මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදියෙක් ඇහුවා කියුබන් බැක්ටීරියා එක BTI එකයි ලංකාවට ගේන්න බැරිද කියලා හිතන්. මම සෞඛ්‍ය ඇමතිවරයා කාලෙත් අපි ඒ සඳහා සොයා බැලුවා. නමුත් ඒ පිළිබඳව ගැටලු රාශියක් තිබෙනවා. අනිත් ප්‍රශ්නේ තමයි මේ ඉන්න විශේෂයෙන් මෙතන ඉන්න වෛද්‍ය සහ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රධානීන් දන්නවා ඇති මේ BTI පාවිච්චි කිරීම තුළ ස්ථිර විසඳුමක් නැහැ. මාසයක් දෙකක් තුනක් පාලනයක් ඇති වෙනවා. නමුත් නැවත මදුරුවා ඇති වෙනවා. මේ ඇති වෙන කාලකණික දේශගුණික තත්ත්වයන් සමග ප්‍රධාන වශයෙන්ම ගෝලීය උෂ්ණත්වයත් සමග ඇති වෙන සත්වයක් නිසා. ඒ නිසා අපි මේ තත්ත්වයන්ට මුහුණ දීමේදී මූලික දේ තමයි ගම්පහ දිස්ත්‍රික්කයේ විදිහට ගත්තොත් ගම්පහ දිස්ත්‍රික්කයේ කැලිකසල කළමනාකරණය වගේම මදුරු මර්ධනය සම්බන්ධයෙන් පරිසර සංරක්ෂණය පිළිබඳව වැඩසටහනේදී මේ වෙන විට ඔබේ ආයතනවල මේ සම්බන්ධයෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වන බව අපි දන්නවා. රට වශයෙන්ම ඒ විදිහයි. නමුත් අද ප්‍රශ්නය රෝහල්වලට ගිහිල්ලා රෝගීන්ගේ තත්ත්වයේ දෙස බලන විට අපේ රටේ ජනතාව අනුන්ගේ ජීවිත පිළිබඳව කෙසේ වෙතත් තමන්ගේ ජීවිතය පිළිබඳව කී දෙනෙක් තමන්ට ආදරය කරනවද කියන ප්‍රශ්නය. තමන්ගේ ජීවිතය පිළිබඳව හිතනවා නම් මේ වැනි ප්‍රශ්නයකදී මගේ ජීවිතය මං කොහොමද බේරගන්නේ කියලා හිතන් ඩෙංගු මදුරු වදුරෙන් ඒ පිළිබඳව අපි සෑම කෙනෙක්ම අවබෝධයෙන් කටයුතු කිරීම අවශ්‍ය වෙනවා. තමන්ගේ ජීවිතයට ආදරයක් නැතුව අනුන්ගේ ජීවිත වලට ආදරය කරලා ආරක්ෂා කරන්න කෙනෙක් කැපවෙයි කියලා විශ්වාස කරන්න අමාරුයි. බොහෝ වෙලාවට වෛද්‍යවරු දෙන උපදෙස් ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ඒ වගේම විවිධ ආයතන වලින් උපදෙස් පත්‍රිකා මාධ්‍ය තුල වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙනවා ඔබ දන්නවා. නමුත් ඒ සියලු දේවල් වලදී
සාමාන්‍ය ජනතාවගේ මේ සම්බන්ධයෙන් තිබෙන උවමනාව ඕනෑකම ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයකින් කටයුතු කිරීම දැනට වඩා ඉතාමත් අත්‍යවශ්‍යයි කියන එක පෙනී ගොස් තිබෙන කාරණයක්. අද ඔබ සෑම කෙනෙක්ම ගම්පහ දිස්ත්‍රික්කයේ විවිධ ශේෂ්ත්‍රවල ප්‍රධානීන් ශේෂ්ත්‍ර නිලධාරීන් කාර්යාල කළමනාකරණය ආයතන ප්‍රධානීන් විදියට අපි ඔබට ආරාධනා කළේ මේ වැඩසටහන තුළ ඔබ එක් පැත්තකින් සැබෑ පණිවිඩකරුවෙක් වෙන්න අනික් කාරණය තමයි මීට පෙර උපදෙස් දී ඇති පරිදිත් මීට පෙර චක්‍රලේක සහ උපදෙස් මගින් දන්නවා ඇති පරිදිත් ඒ කටයුතු වලට පසුගිය කාලයට වඩා ප්‍රමුඛත්වයක් දීලා රජයේ සෑම කාර්යාලයකම මේ පරිසර සංරක්ෂණ ඒකකයක් පිහිටවීම ඒකට චක්‍රලේකෙන් උමනාවක් නැහැ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක නම් ප්‍රාදේශීය ලේකම්තුමාට පුළුවන් තමාගේ කාර්යාලයේ ඉන්න ඒ කීප දෙනෙක් සමග පරිසර සංරක්ෂණ ඒකකයක් සෞඛ්‍ය අධ්‍යාපන පරිසර ඒ වගේම මත්ද්‍රව්‍ය මේ සියලු දේවල් සම්බන්ධයෙන් දිස්ත්‍රික්කයේ සියලු දෙපාර්තමේන්තු වල දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට පුළුවන් තමාගේ කාර්යාලයේ මේ සම්බන්ධයෙන් කුඩා ඒකකයක් හදන්න සතිපතා රැස් වෙන්න සෑම සතියකම නියමිත කරගත් දිනයක් බදාදාද අඟහරුවාදාද සවුඳද උදේ කාර්යාලයට ආපුවාම සියලු දෙනා එකතු වෙලා පැයක් ඒ ගැන සාකච්ඡා කරන්න ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න ශේෂ්ත්‍රයේ ඉන්න අපි දන්නවා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විශාල වශයෙන් කැප වෙනවා මේ සඳහා පෞල් සෞඛ්‍ය සේනාව ග්‍රාම නිලධාරී මහත්තුරු සමුදි සංවර්ධන නිලධාරී මහත්මීන් ඒ වගේම කුපණි අනෙකුත් විවිධ අංශවල ඉන්න ආර්ථික සංවර්ධන නිලධාරී ගැමිදිරේ නිලධාරී මේ සෑම කෙනෙකුටම පුළුවන් ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගත්තාම තනතුරු රාශියක් තිබෙනවා සමාජ සේවා නිලධාරී වනිතා සංවර්ධන නිලධාරී පරිසර නිලධාරී තනතුරු විශාල ප්‍රමාණයක් තියෙනවා ඒ සෑම කෙනෙකුටම පුළුවන් තමාගේ ශේෂ්ත්‍රයට අදාළ සෑම කෙනෙක් සමගම මේ සඳහා අවශ්‍ය ක්‍රියාශීලී වැඩපිළිවෙලක් ඇති කරගන්නට ග්‍රාම නිලධාරී මහත්තුරුන්ට ප්‍රධාන වශයෙන්ම ප්‍රාදේශීය ලේකම්තුමාලගේ උපදෙස් මත සෑම ගමකම තමන්ගේ කොට්ටාසේ මේ පරිසර සංරක්ෂණ ඒකකයක් හදාගන්න පුළුවන් මේ සෑම ගමකම ඉන්න රාජ්‍ය නිලධාරීන් විශාල වශයෙන් විශ්‍රාමික නිලධාරීන් විශාල වශයෙන් ඉන්නවා ඒ වගේම සෑම ගමකම ගුරු මහත්මාත්මීන් ඉන්නවා ඒ සෑම කෙනෙක්ම එකතු වෙලා ඒ ප්‍රධානීන් සමග ඒකකයක් හදලා ගමේ ජනතාව මේ වැඩසටහන් වලට යොමු කරන්න ගම රැක ගන්න කැලිකාසල වලින් මදුරුව දුරෙන් පරිසර සංරක්ෂණයෙන් ආරක්ෂා කරගන්න ඒ කටයුතු ක්‍රියාත්මක කරන්න ඔබ සෑම කෙනෙකුටම පුළුවන්කම තිබෙනවා මෙය රජය පිළිබඳව ප්‍රශ්නයක් නොවේ මේ දේශපාලන පක්ෂයක ප්‍රශ්නයක් නොවේ ඔබේ ජීවිතය සහ ඔබේ ගමත් ඔබ සමග ජීවත් වෙන නෑදෑයින් සහ හිතමිතුරන් මෙන්ම ගම්වාසීන්ගේ සියලු දෙනාගේ ජීවිත පිළිබඳව ප්‍රශ්නයක් කියන එක සෑම විටම ඔබ අමතක කරන්නට එපා ඒ නිසා අපි සෑම කෙනෙකුටම පුළුවන්කම තිබෙනවා මේ සිටින සෑම කෙනෙක්ම ඒ දැනුම බුද්ධිය අවබෝධය පරණතභාවය මේ පිළිබඳව අවශ්‍ය තොරතුරු ලබා ගැනීම මේ සියල්ලත් එක්ක ඔබ කටයුතු කරන කාර්යාලයේද කාර්යාලෙන් පිටද මේ සම්බන්ධයෙන් මේ වැඩසටහන් සකස් කරන්න ඒ තුල අපි ක්‍රියාශීලී වුණොත් අපිට පුළුවන්කම තිබෙනවා මේ අවශ්‍ය වෙනස්කම් කරලා ජනතාවට තමාගේ ජීවිත පිළිබඳව ආරක්ෂාව දෙන්නත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් විදියට කටයුතු කරන්නත් පරිසර සංරක්ෂණය තුළ ඉතාමත් සුන්දර ලස්සන පරිසරයක් සමග මේ ප්‍රදේශ පවත්වාගෙන යන්නත් දැන් අපි පහුගිය සතියේ මීගම රෝහලට ගිහිල්ලා ඒ කටයුතු සොයා බැලුවට පස්සේ ඒ ලබා දුන්න උපදෙස් සහ ලබා දුන්න සම්පත් සමග අපිට පුළුවන්කම ලැබුණා පැය 48ක් ඕනම් වැඩි වුණොත් අපි කිව්වොත් පැය 72ක් තුල රෝහලේ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න අපි ත්‍රිවිධ හමුදාවට උපදෙස් දුන්නා හමුදාපතිතුමා ගිහිල්ලා විශේෂ වැඩසටහනක් කළා මම යුද නාමික ගුවන් හමුදාපතිතුමාලට කතා කරලා කිව්වා හමුදා තුනේම ඉන්න වෛද්‍යවරු හෙද සේවය අය වහාම යවන්න පුළුවන් තරම් මීගම රෝහලට ඒ මොකද ඒ ඉන්න රෝහල් කාර්ය මණ්ඩල වලට අමාරුයි වැඩ කරගන්න වෛද්‍යවරු මදි හෙද සේවයේ මදි ඒ නිසා එයාට ගිහිල්ලා උදව් කරන්න කියලා හිටන් ඒ වගේම සතියක් ඇතුළත හමුදාව වැඩ පටන් ගත්තා අලුත් తాවකාලීන ගොඩනැගිලි දෙකක් හදන්න අපි ගිහිල්ලා රෝගීන් එක්ක කතා කරපුවාම වැසිකිලි කැසිකිලි ප්‍රශ්නේ ඉතාමත්ම බරපතලයි ඒ රෝහල් තදවදයේ තුල අපි එදාම පටන් ගත්තා
තාවකාලික වැසිකිලි කැසිකිලි හදන්න අපි පටන් ගත්තා. ඒ විදිහට මේ කටයුතු කරන්න පුළුවන්කම දෙනවා. ඇතැම් වෙලාවට ඇතැම් ආයතනික වශයෙන් සහ යම් යම් ප්‍රදේශවල තිබෙන ප්‍රශ්නවලදී ඒ තිබෙන සාකච්ඡාව සහ සංවාදය තොරතුරු බෙදා හදා ගැනීම අවශ්‍ය ආයතන වලට දැනුම් දීම අවශ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සහයෝගය ලබා ගැනීමේ තිබෙන ප්‍රමාදය සහ දුර්වලකම් ඇතැම් වෙලාවට ප්‍රශ්න බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා ඔබ නියෝජනය කරන සෑම ප්‍රදේශයකම මම කිව්වේ පෙර කී පරිදි කාර්යාලයේද ශේෂ්ත්‍රයේද ගමද නගරයේද ඒ ඕනෑම ස්ථානයක මේ කටයුතු සම්බන්ධයෙන් ඔබේ කාරුණික සහයෝගය බලාපොරොත්තු වෙනවා. මම මෙහිදී මූලික වශයෙන් සඳහන් කළේ ඔබේ ජීවිතයට ඔබ ආදරය කරන්න එහෙමනම් මේ වැඩසටහනට ඔබ ප්‍රමුඛත්වය දෙන්න. එවිට අන් අයගේ ජීවිත ආරක්ෂා කර ගැනීම පිළිබඳව ඔබ ආදර්ශමත් චරිතයක් බවට පත්වේවි. ගම්පහ දිස්ත්‍රික්කයේ වැනි ලංකාවේ සංවර්ධනයේ ඉහළම ප්‍රදේශයක ඒ වගේම පාරිසරික සුන්දරත්වයේ පිළිබඳව ඉතාමත් හොඳ ඉහළ කළමනාකරණයක් කළ හැකි දිස්ත්‍රික්කයක් විදිහට මේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවය ඒ වගේම විශේෂයෙන්ම පාසල් දරුවන් මෙතන මම හිතන්නේ විදුහල්පතිතුමාලා විදුහල්පතිතුමියන් ඉන්නවා මේ පාසල්වල මේ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. නමුත් දැනට වඩා පාසල්වල මේ වැඩසටහන් ශක්තිමත් කිරීම ක්‍රියාශීලී කිරීම ඉතාමත් අවශ්‍යයි. මේ වැඩසටහන්වලදී පාසල් දරුවන් දැනුවත් කරලා පාසලට පැමිණෙන දරුවා ඒ දරුවා නියෝජනය කරන පවුලේ විශේෂයෙන්ම පණිවිඩකරුවා බවට ඔබට පත් කරන්න පුළුවන්. ඒ දරුවා ගෙදර ගිහින් කියාවේ පාසලේදී මෙන්න මේ කිව්වා කැලි කසල ටික සකස් කරන හැටි මදුරුවාගෙන් බේරෙන හැටි ගෙදර තියාගන්න ඕනේ මොන විදිහටද කියලා. ඒ නිසා මේ තාත්තා මේ විදිහට කරමුයි කියලා දරුවා ඉතාමත්ම හොඳ සුන්දර දක්ෂ පින්වන්ත පණිවිඩකරුවෙක් බවට පත් වෙනවා නොනුවානයි. ඒ නිසා පාසල පිරිසිදු තබා ගැනීම පාසලේ පරිසර සංරක්ෂණය වගේම සෑම දරුවෙක්ම යොමු කරන්න කියලා මං ඉතාම ගෞරවයෙන් සාදරයෙන් ඉල්ලා සිටිනවා ඒ දරුවා නියෝජනය කරන පවුලේ දෙමව්පියන්ට පණිවිඩකරුවෙක් විදිහට. ඒ සඳහා ඔබට විශේෂයෙන්ම පන්තිපාර ගුරු මහත්මාත්මීන් දැනුවත් කරලා ඒ පන්තිවලත් සතියේ පැයක් හෝ මේ පිළිබඳව සාකච්ඡා කරලා මේ වැඩසටහන් වඩාත් සාර්ථක කරගන්නට පුළුවන්. ඒ නිසා මේ සෑම කටයුත්තකදීම ත්‍රිවිධ හමුදා පොලිසිය සෞඛ්‍ය සේවය අධ්‍යාපන මේ අංශ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඒ සියලු දෙනා දිසා ලේකම්තුමා ඇතුළු මේ සෑම දෙපාර්තමේන්තු ප්‍රධානීන් ආයතන ප්‍රධානීන් මම නම් කියන්නේ නැහැ එක දිගට මේ සෑම කෙනෙක්ම මෙතෙක් දක්වන සහයෝගය ඉතාමත් අගය කරනා වගේම මේ වැඩසටහන් සාර්ථක කරන්න ඔබ සියලු දෙනාගේම සහයෝගය ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමින් ඔබත් ඔබේ රටත් ඔබේ ආදරණීය ජනතාව සහ ප්‍රදේශයත් සුරක්ෂිත කරගන්න පෝෂණය කරන්න සුන්දර කරගන්න ඔබ අප සියලු දෙනාම ඒ සාමූහික වගකීම ඉටු කරමුයි කියන ගෞරවණීය ඉල්ලීම කරමින් ඔබෙන් සමුගන්නවා. ස්තුතියි. තෙරුවන් සරණයි.